හැමෝම මාදත් ආදරෙන් පිළිගන්නවා නිරායස YouTube channel එකට. අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ පැණි බේරන බූන්දි ගෙදරම හදාගන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ මම පිටියඬු කෝප්පකින් හදාගත්තු බූන්දි ගොඩ. කෙනෙකුට ඕන නම් පුළුවන් මේක තමන්ගේ ආදායම් මාර්ගයක් කරගන්න. ටවුන් එකට ගියාම සෑහෙන ගාණක් දීලා දුවිලි වැදිච්ච බූන්දි ගෙදරයට ගෙනදෙනවට වඩා අම්මලට පුළුවනි මේ ක්‍රමයට ලේසියෙන්ම බූන්දි හදලා තමන්ගේ ගෙදරයට දෙන්න. කවුරු හරි ඉන්නව නම් මගේ channel එක subscribe කරපු නැති කෙනෙක් මේ වෙලාවේදී එයාට පුළුවන් මගේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට මේ වගේ වීඩියෝ දාපු ගමන් ඔයාගේ phone එකට notification එක එනවා. වැඩි වෙලා නාස්ති කරන්න නැතුව අපි බලමු දැන් මොනවද ඕන කරන්න කියලා. මම කඩල පිටි මේස හැන්දෙන් දෙකක් වෙන් කර ගන්නවා. මේ තියෙන්නේ කඩල පිටි. වතුර අඬ කෝප්පෙන් කාලකට වඩා චුට්ටක් වැඩියෙන් ඕන කරනවා. මේක ඕන කරන්නේ sugar syrup එක හදා ගන්න. මම සීනි අරගෙන තියෙනවා අඬ කෝප්පෙන් භාගයක් වගේ භාගයකට වඩා චුට්ටක් වැඩියෙන් ගන්න. තාම් පිටි පුරවලා අඬ කෝප්පෙන් එකක් ගන්න. අද මම බූන්දි වක් කරන්න ගන්නේ වතුර බෝතලයක්. මේ වගේ මම වතුර බෝතලේ මුඩිය හිල් කරලා තමයි ගන්න හදන්නේ. පයිපින් බෑග් එකක් කියන්නේ මෙන්න මේ වගේ එකක්. ඔයාලා හැමෝම දන්නව ඇති. සල්ලි තියෙන වෙලාවට ගෙනල්ලා මේ වගේ ඔයාලට පෙට්ටියක දාලා තියාගන්න පුළුවන්. අපිට කෑම හදනකොට ගොඩක් වෙලාවට ඕන වෙනවා. ලුණු ටිකක් ඕන වෙනවා. ලුණු තේ හැන්දෙන් කාලක් වගේ තමයි මම දාන්නේ. රතු පාට ෆුඩ් කලරින් ඕන. වැනිලා ටිකක් ඕනේ. බේකින් පවුඩර් වලින් තේ හැන්දෙන් එකක් ඕන කරනවා. ඔයාලා බේකින් සෝඩා දාලා මේක හදන්න පුළුවන්ද කියලා අහන්න එපා. බේකින් සෝඩා දාලා හදන්න බෑ. බදින්න අවශ්‍ය කරන පොල් තෙල් ඕන කරනවා. මේ වගේ බෝල් එකක් ඕනේ. ඊට පස්සේ අපිට මේක කලවම් කරන්න විස්ක් එක ඕනේ. ඒ වගේම පෙනීරයක් ඕන කරනවා. දැන් මම මේකෙන් හලා ගන්න යන්නේ පාන් පිටි ටිකයි කඩල පිටි ටිකයි බේකින් පවුඩර් ටිකයි. බේකින් පවුඩර් තේ හැන්දෙන් එකක් දාන්න. මම මේ තේ හැඳි භාගයකින් දෙපාරක් දාගන්නේ. ඊට පස්සේ මේක හොඳට හලා ගන්න ඕනේ. දැන් මේ විදිහට විස්ක් එකෙන් පිටි ටික හොඳට කලවම් කරන්න. ඊට පස්සේ වතුර පොඩ පොඩ දාලා අනා ගන්න. ඇල් වතුර මම අරගෙන තියෙන්නේ. මට වතුර අඬු කෝප්පෙන් තුන් කාලක් වගේ ගියා. බැටර් එක හරියට කලවම් කරාම මෙන්න මේ පදමට තමයි අපි අනා ගන්න ඕනේ. උඩට උස්සනකොට පොඩ්ඩක් වැක්කිරෙන්න වගේ තියෙන්න ඕනේ. ඔයාලා අතින් වතුර වැඩි වුණොත් ඔයාලට පුළුවන් තව පාන් පිටි ටිකක් හලලා එකතු කරගන්න. ඊට පස්සේ මම මේකට වැනිලා තේ හැන්දක් එකතු කරගන්නවා. මේ තියෙන රතු පාට ෆුඩ් කලරින් ඔයාලා තේ හැන්දෙන් එකක් විතර එකතු කරගන්න. නැති වුණොත් පාට මදි වෙනවා. දැන් මේ වගේ හොඳට කලවම් කරගන්න. මේකේ පාට මදි වගේ මම තව ෆුඩ් කලරින් බින්දුවක් එකතු කරලා හොඳට අනා ගන්නවා. මේ බැටර් එක කැට නැති වෙන්න අනා ගන්න ඔයාලට විනාඩි 5ත් 7ත් අතර කාලයක් යනවා. ඒ නිසා ඔයාලා මේක වෙනම පිපෙන්න වෙලාවක් තියන්න ඕනේ නැහැ. මේක අනලා ඉවර වෙනකොටම ඔයාලට පුළුවන් බූන්දි ටික හදා ගන්න. අපි බැටර් එක හදලා තමා sugar syrup එක හදන්න ඕනේ. මම දැන් මේ විදිහට මේ මිශ්‍රණය බෝතලයකට දා ගන්නවා. ඔයාලට පහසු විදිහකට මේක වතුර බෝතලෙට දාගන්න පුළුවන්. ගෙදර හොඳ පුණිලයක් තියෙනවා නම් ඒකට දාලත් මේක ලේසියෙන්ම බෝතලෙට දාගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ හැන්දක් හරි මොකක් හරි පාවිච්චි කරලා බෝතලෙට දාගන්න මේ බැටර් එක. මම දැන් මේ විදිහට පිහියතුඩ පොඩ්ඩක් ගින්දරට අල්ලලා රත් කරලා මේ බෝතල් මුඩියෙන් සිදුරක් හදා ගන්නවා. ඊට පස්සේ ඔයාලට පිහිය සුද්ධ කරගන්න ඕන වෙනකොට පිහිය ගින්දරට අල්ලලා රෙදි කෑල්ලකින් පිහලා දාන්න. මේ ප්ලාස්ටික් කෑලි ටික ඔක්කොම යනවා. දැන් මේ බෝතලේ පැත්තකින් තියලා අපි යමු sugar syrup එක හදාගන්න. මම වතුර ටිකයි සීනි ටිකයි මේ විදිහට අරගෙන යනවා. මම දැන් මේ වගේ වළඳක් ලිපේ තියලා ඒකට සීනි ටිකයි වතුර ටිකයි දාලා හොඳට දිය කරගන්නවා. ඊට පස්සේ මම ගින්දර ඔන් කරනවා. ගින්දර තියෙන්නේ සාමාන්‍ය අඩු ගින්දරේ.
sugar syrup එක හදන එක මහ ලොකු අමාරු වැඩක් නෙවෙයි. මේ වගේ සීනි ටික දියවෙලා ඊට පස්සේ රත් වෙලා පොඩ්ඩක් නටන්න ගන්නකොට ඔයාලා ලිප ඔෆ් කරලා පැත්තකින් තියන්න. මේ තේනේ මම බූන්දි ටික බදින ගන්න තාච්චිය. මේකට මම තෙල් ටිකක් දා ගන්නවා. ගින්දර තියෙන සාමාන්‍ය ගින්දරේ ගින්දර අඩු කරගන්නත් එපා වැඩි කරගන්නත් එපා. ඊට පස්සේ අර අපි දාගත්තු මිශ්‍රණයේ බෝතලේ තියෙනවනේ ඒක ගෙනල්ලා මේ විදිහට හිමිට හිමිට මිරිකන්න. මිශ්‍රණය මිරිකලා තප්පර 30කින් විතර ටගාලා මේ ටික ලිපෙන් බාගන්න ඕනේ. ලිපෙන් බාගත්තාම තෙල් ටික පොඩ්ඩක් බේරෙන්න තියන්න. මම දැන් තව පාරක් පෙන්වන්නම් ඔයාලට මේ බෝතලෙන් මම මේ ටික මිරිකගන්නේ කොහොමද කියලා. මිශ්‍රණයේ බෝතලෙන් මිරිකනකොට ඔයාලා එක තැනකටව මිරිකන්න එපා. මේක රටාවකට මිරික ගන්න. මේක තාච්චියට වැටෙනකොට කොහොමත් අඩියට ගිහින් තමයි ඊට පස්සේ උඩට එන්නේ. ඒ විදිහට තමයි මේ බූන්දි ටික බැදෙන්නේ. උඩට ඇවිල්ලා තප්පර 30කින් විතර අයින් කරගන්න. දැන් බලමු අපි මේ sugar syrup එකට මේ ටික දාගන්න. මේ විදිහට මම බැදපු බූන්දි ටික තෙල් ටික බේරුණාට පස්සේ ගෙනල්ලා මේ sugar syrup එකට දාලා කලවම් කරගන්නවා. ඔයාලට මම දැන් එකක් කඩලා පෙන්නන්නම්. බලන්න ඇතුලේ හොඳට පිපිලා තියෙනවා. දැන් මේව ඇතුලට sugar syrup එක යනකම් අපි විනාඩි 5ක් විතර තියාගන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ හොඳට ඉඩ තියෙන ට්‍රේ එකකට මේ ටික පෙරලා අරගන්න ඕනේ. අරගෙන වේලෙන්න තියන්න ඕනේ. මේ වගේ කුස්සිය කොහේ හරි කුඹියෙන් නැති තැනක තියලා තියන්න මේ ටික වේලෙනකන්. වේලුණාට පස්සේ ඔයාලට පුළුවන් සීනි ටිකක් බ්ලෙන්ඩ් කරලා මේ ගොඩට ඉහා ගන්න. මේ බූන්දි ටික හරිම ලස්සනයි. ඒ වගේම ගොඩාක් රසයි. ඒ වගේම තමයි මේක ගොඩක් පිරිසිදුවට මං හදාගත්තා. ඉතින් ඔයාලටත් පුළුවන් පිරිසිදුවට ගෙදර මේ වගේ කැවිලි හදාගන්න. නිරායස් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් තීරුවේ අහන්න. මං හැම වෙලාවෙම උත්තර දෙනවා. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. තවත් වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම ස්තුතියි.